අයිබෝන් රෙකෝඩින්.lk YouTube නාලිකාවාර අද දිනේදී අපි ඔබට ගෙනෙන්නේ වාස්තු විද්‍යාත්මක වැඩසටහනක්. වාස්තු විද්‍යාත්මක වැඩසටහන් කරේ ඔබ දක්වන උනන්දුවත් සමග අපි වාස්තු විද්‍යා වැඩසටහන් මාලාවක් ඔබ වෙත නිරන්තරයෙන්ම ගෙන එනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන් පෙළෙහි විවිධ වැඩසටහන් ඔබට මේ නාලිකාවේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා නරඹන්නට අපි පහසුකම් සලසලා තියෙනවා. අපි අද දිනේදී කතා බහ කරන්නේ මේ තරප්පු පෙළේ තියෙන වාස්තු විද්‍යාත්මක පසුබිමත් එක්ක. ඉතින් තරප්පු පෙළ ගැන කතා කරන්න බොහොමයක් කරුණු කාරණා තියෙන නිසා අපි අද දිනේදී සුවිශේෂී මාතෘකාවන් කිහිපයක් පිළිබඳව තමයි අවධානයට ඔබගේ යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිවසක පඩි පෙළ යම් විදියකින් යකඩ වලින් තනලා තියෙනවා නම් මෙන්න මේ කාර්ය සුදුසු කාර්යයක් විදිහට අපිට සලකන්නට බෑ. ඉතින් ඒ නිසා ඔබ දැනටමත් සමහර විට තනලා අවසන් නැති. එසේනම් එය යහපත් තත්ත්වයකට පත් කර ගැනීම ඒත් සමගම අනාගත දරුවාගේ නිවාස සැලසුමේදී මේ යකඩ පඩි පිට යකඩ තැනු පඩි පෙළක් තරප්පු පෙළක් දාන්නට අදහස් කරගෙන තියෙනවා නම් ඒවන් නිවැරදි කරගන්නට ඔබට මේ වැඩසටහන යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. යකඩ වලින් තනපු පඩි පෙළ නිවාසයකට සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයත් එක්ක මොකද අපේ නිවාසයේ හිතන්නකෝ තියෙන චුම්බක ශේෂ්ත්‍රයට මේ යකඩ මගිනුත් යම් බලපෑමක් කරන්නට පුළුවන්කම තියෙනවා කියන කාරණේ ඔබ වාස්තු විද්‍යාත්මකව සේම විද්‍යාත්මකවත් යම් හැදෑරීමක් කරන්නට අවශ්‍ය වෙනවා. එතකොට කොන්ක්‍රීට් වලින් තනපු පඩි පෙළ මෙන්න මේ පඩි පෙළ තමයි උචිත වෙන්නේ. එහෙම නැත්නම් වඩාත්ම උචිතයි ලී පඩි පෙළ. එතකොට අපේ කොන්ක්‍රීට් වලින් තනපු පඩි පෙළටත් වඩා නිවාසයකට බොහොම වාසනාවන්ත වෙන්නේ බොහොම යහපත් වෙන්නේ ලී පඩි පෙළ බව ඔබ හොඳින් මතක තබා ගන්න. පඩි පෙළ එක එල්ලේම පිහිටීම අපි අධ්‍යයනය කරනකොට එවැනි පඩි පෙළක් වඩාත් සුබදායි පඩි පෙළක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පඩි පෙළක් තියෙනකොට යම්කිසි හැරීමක් සහිතවයි තියෙන්නට ඕනි. එතකොට මෙන්න මේ හැරීම කොහෙටද සිද්ධ වෙන්නට ඕනි කියන ගැටලුව ඔබට මතුවෙනවා ඇති නිරන්තරයෙන්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී පඩි පෙළ දකුණු දිශාවට හරවා යොදන්නට පුළුවන් නම් අන්න ඒක තමයි යහපත් වෙන්නේ. ඇතැම් තැන්වල අපි නිරීක්ෂණය කරන මේ පඩි පෙළ හැරෙන දිශාව ගැන අවධානය යොමු කරන්නේ නැතුව පඩි පෙළ තැනීමක්. ඉතින් ඒ නිසා ඔන්න ඔබගේ අනාගත දරුවාගේ නිවාසේ පඩි පෙළ හදනකොට දකුණු දිශාවට නගින පඩි පෙළ දකුණු දිශාවට හැරෙන ආකාරයට පිළියෙල කිරීම ඉතාමත්ම වැදගත් දෙයක් බව, එහෙම නැත්නම් ඉතාමත්ම සුබදායි කටයුත්තක් බව ඔබ දැනගන්නට ඕනි. මේක වමට හැරෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න. මොකද සෝභා දහමේ බොහෝ දේවල් ක්‍රියා කරන්නේ කුමන දිශාවද කියලා ඔබට අධ්‍යයනය තුළින් එය හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන නිසා. පඩි පෙළ යටට ඇතැම් අවස්ථාවලදී පූජනීය කටයුතු කරන ස්ථානයක් යෙදීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ඔබ අර තියෙන ඉඩ අනුව එහෙම නැත්නම් වෙනත් තැනක් නැතිකමට වගේ හිතලා මේ පූජනීය කටයුතු කරන්නට පඩි පෙළ යට යොදා ගන්නවන එය සුබදායි වපසරියක් නොවේ නිර්මාණය කරන්නේ. එය වෙනත් ස්ථානයකට ගෙන යාම එහෙම නැත්නම් වෙනත් ස්ථානයක පූජනීය කටයුතු සඳහා පාවිච්චි කිරීම ඉතාමත්ම වැදගත් මෙවැනි කටයුත්තක දැනටමත් ඔබ නිරත වෙන අයකු නම් නිවසේ ඊසාන කොටස අපි මාලිමාවෙන් හඳුන්වා ගන්නට පුළුවන්. ඊසාන බර පාර්ශවයේ හරි එහෙම නැත්නම් මේ මධ්‍ය ගේ මැදට පඩි පෙළ යෙදීම හරි අපි නොකළ යුතු කටයුත්තක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා ඊසාන සහ නිරිත දිශාව. එතකොට මෙන්න මේ ඊසාන සහ නිරිත දිශාවේ රේඛාවක් ඇඳලා පස්සේ මේ රේඛාව අඳ ගන්නට ඔබට යොදා ගන්න පුළුවන් ඔබේ මාලිමාව ගේ මැද තියෙන මාලිමාවේ ගෙදර සැලසුම තියලා මේ රේඛාව ඇඳලා පස්සේ ඔන්න ඔබට පුළුවන් මේ අපේ පඩි පෙළ දාලා තියෙන්නේ ඊසාන බර පාර්ශවයට කියලා ඔබට හොයා ගන්නට. ඉතින් ඒ නිසා මේ ඊසානයි නිරිතයි අතර තියෙන කොටසේ අපි පාවිච්චි කරන්නේ නැහැ එහි දකුණු පැත්ත කොටස. ඉතින් එවැනි තත්යකදී යම් කිසි විදියකින් බර තැබීම අපි කරන්නේ එයින් වම් පැත්තේ කොටසට. එතකොට මේ බර තැබීම් කරන අවස්ථාවේදී මේ පඩි පෙළ කියන එකත් අපිට යොදන්නට පුළුවන්කම තියෙන්නේ වම් පැත්තේ කොටසට. ඉතින් ඒ නිසා මේ කාරණා පිළිබඳවත් ඔබගේ වාස්තුවේදියා දන්නවාද කියන
කියන කාරණය ගැන ඔබ සවිශේෂී අවධානයක් යොමු කරන්න මොකද ඇතැම් වෙලාවට අපිට හසු වෙනවා මේ ජාත්‍යන්තර මට්ටමේ ඉංජිනේරු ශිල්පීන් මේ කටයුතු සම්බන්ධ වෙනවා ඒ බොහොම හොඳයි මොකද ඒ නිසි ප්‍රමාණයට කොන්ක්‍රීට් වෙන්නට පුළුවන් ඉදිකිරීමේ කටයුතුට අවශ්‍ය ද්‍රව්‍යයන් වෙන්නට පුළුවන් පහළට යොදන ශක්තිමත් ස්වභාවය වෙන්නට පුළුවන් මේවා ගැන ඉතාමත්ම විද්‍යාත්මක හා ඉංජිනේරු පදනමකින් යුතුව ඔබගේ නිවාසයේ තනා ගැනීම ඉතාමත්ම සුවිශේෂී වෙනවා සහ ඒ ඉතාමත් අවශ්‍ය කටයුත්තක් බවට පත් වෙනවා නමුත් ඒ පුද්ගලයාට තියෙන වාස්තු විද්‍යාත්මක දැනුම එය කොතරම්ද කියන එකේ ගැටලුවක් තියෙනවා නේද ඒ නිසා මේ නිවාසයේ කොතරම් ශක්තිමත්ව තනුවා වුණත් නිවාසයේ කොතරම් විශිෂ්ටව තනුවා වුණත් වාස්තු විද්‍යාත්මක දැනුම කොයිතරම්ද කියන දේ මත ඒ කටයුත්ත බලපාන නිසා ඔබ පළමුව වාස්තුවේදීකු ලව මේ කටයුත්ත කරගෙන එහෙම නැත්නම් මේ සැලසුමේ කටයුත්ත කරගෙන ඉන්න අනතුරුව අර ජාත්‍යන්තර මට්ටමේ ඉංජිනේරුවෙකු වෙත යොමු වෙලා හෝ මේ කටයුත්ත ශක්තිමත් කරගන්නට ඔබ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා ඉතින් ඒ නිසා ඔබ දැනගන්න අර සමහර වෙලාවට බෝඩ් ලෑල්ලෙන් පමණක් වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳිනු ලැබේ කියන තැනට වැඩිය ඔබ යොමු වෙන්නට ඕනි ඔබගේ ජීවිතය නිසි පරිදි එහෙම නැත්නම් මේ වාස්තු විද්‍යාත්මක සැලැස්මක් නිසි පරිදි කරගන්නට ඇඳගන්නට හදාගන්නට පුළුවන් එහෙම නැත්නම් වාස්තු විද්‍යාත්මක දෝෂයන් අවම වන පරිදි හදාගන්නට පුළුවන් තැනකට පමණයි නමුත් ඔබ ඒ අර බෝඩ් ලෑල්ලට ගියොත් එහෙම ඔබට සිදුවෙන දේ තමයි ඇතැම් විට ඒ වාස්තු වේදියාගේ තියෙන දැනුම මට්ටම විවිධ පරාසයෙන් තියෙන්නට පුළුවන් මොකද සමාන මට්ටමේ දැනුම් පරාසයක නොවේ සියලුම වාස්තු වේදීන් සිටින්නේ කියන කාරණේ ඔබ බුද්ධිමත් ඔබ හොඳින් තේරුම් අරගෙන තමයි ඔබගේ අනාගත දරුවාගේ නිවාසය සැලසුම් කරන තැනදී ඔබ කටයුතු කළ යුතු වෙන්නේ එතකොට අපි කියන දේ තමයි මේ ඊසානට බර පඩිපෙළ එහෙම නැත්නම් මේ මැදගේ මැද ඒ යොදන පඩිපෙළ ඒ පීඩාකාරී තත්ත්වයන් ඇති කරනවා පඩිපෙළ හා බිත්ති අතර ඒ හේතු කර යොදනවාට වැඩිය වඩාත් සුබදායි අඟල් තුනකවත් පරතරයක් පවත්වාගෙන යාම ඇතැම් වෙලාවට අපිට දකින්නට පුළුවන් පින්තූර එල්ලීම ඡායාරූප එල්ලීම ඔර්ලෝසු තැබීම් ආදියට මේ තරප්පුවේ තියෙන ඉඩ පාවිච්චි කිරීම ඉතින් මෙවැනි කාර්යයකට මෙවැනි සුබදායක දේවල් නිරූපණය කරන්නට ඒ කටයුත්ත කරන්නට යනවා නම් ඒ තරම්ම සුබදායක නොවන තත්ත්වයක් බව ඔබ දැනගන්න ඕනේ උචිත කාර්යයක් නොවේ එහි තියෙන සුබදායක ශක්තියින් අපි ලබා ගැනීමේදී ඒ නිසා ඒ තරප්පු පෙළ ගැන අපි විශේෂිත අවධානයක් යොමු කරන්නට ඕනේ අපේ පසු කාලීනව මේ එල්ලීම් කටයුතු ගැන අපි අවධානය යොමු කරද්දී පිය ගැට පෙළ යකඩ හෝ ලීවන විටදී නැගෙන ශබ්දය වළක්වා ගන්නට සුදුසු ආස්තරණය ඊට පාවිච්චි කිරීමත් විශේෂිත වැදගත්කමක් දක්වනවා ඒ නිසා අර අපි අඩිය තියා යන විට නැගෙන ශබ්දය ගැන මොකද මේ ශබ්දය කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි ශබ්දය කියන්නේ ශක්තියක් ඉතින් ඒ කාරණය ඔබ විද්‍යාත්මකව දැනගෙන තමයි මේවා භාවිතයට යොමු වෙන්නට ඕනි එතකොට පඩිපෙලේ සංඛ්‍යාව ගැනත් අපි යම් දෙයක් කිව්වොත් එහෙම මේක ඔත්තේ වීම වඩාත් සුබදායක බවයි සම්මතයේ පවතින්නේ. පඩිපෙළේ කෙරවලක සිට ඔබගේ නිවාසයේ බලද්දී හැරී යන පරිදි නිර්මාණය කරන්නට පුළුවන් නම් ඒ වඩාත් හොඳදායි තත්ත්වයක් තමයි. එහෙම නැත්නම් වඩාත් සුබදායි තත්ත්වයක් තමයි අපිට කියන්නට පුළුවන්කම තියෙන්නේ. ඇතැම් වෙලාවට මේ සර්පිලයක් ලෙස පිළියෙල කරන ලද පඩිපෙරව අපිට දක්නට ලැබෙනවා. මෙන්න මෙවැනි කාරණා නම් උචිත වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒව ගැනත් ඔබ අවධානය යොමු කරන්න. අබලන් වෙච්ච පඩිපෙළක් ප්‍රතිසංස්කරණය නොකර සිටීමත් නිවාසයකට දෝෂ තත්ත්වයන් ගෙනදෙන තත්ත්වයක් බව ඔබ දැනගන්නට ඕනි. ඉතින් ඒ නිසා ඔබගේ පඩිපෙළ කියන දේ අපි ලඝු කොට එහෙම නැත්නම් සුළු කොට තකන්නට බැරි කාර්යයක් බව මේ වෙන විටත් ඔබට පැහැදිලි ඇති. ඒ නිසා අනාගත දරුවාගේ නිවාස සැලසුමේ යොදන පඩිපෙළ සුබදායි පඩිපෙළක් වෙන්නට එහෙම නැත්නම් ඒ දෝෂ රහිතව පවත්වාගෙන යන්නට ඔබ කටයුතු කරන්නට අවශ්‍යතාවය පවතින්නේ ඔබ මේ වැඩසටහන ශ්‍රවණය කරන ලද වැඩිහිටියෙකු නිසායි. එහෙනම් මේ කාරණා පිළිබඳවත් නිවාසයේ තරප්පු පෙළ ගැන ඔබ විශේෂිත අවධානයක් යොමු කරන්න ඒ වාස්තු විද්‍යාත්මක නිමවම සාර්ථක
කරගෙන ඒ ජීවිතයන් සාර්ථක කරන්නට ඔබ අපේක්ෂිත අයෙකු නිසා එහෙනම් අද දිනේදී අපි recording.lk YouTube නාලිකාවෙන් ඔබගේ වාස්තු විද්‍යාත්මක වැඩසටහනින් අද දිනේට අපි සමුගෙන යනවා තවත් වාස්තු විද්‍යාත්මක වැඩසටහනකින් හමු වෙමු ආයුබෝවන්